ආයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත වසර 24කින් නිම වූ ගුරුවැටුප් විෂමතාව ගෑස් පිපුරුනාට වන්දි දෙන්න ඉට්‍රෝ සූදානමින් 12 සිට 15ට හෙට සිට විදින කොරෝනා එන්නත පොල් සහ කුළුබඩු අපනයනෙන් ඩොලර් මිලියන 1400ක් ලෝකයේම හොල්ලන ප්‍රංශයේ අලුත් ප්‍රභේදය වසර 24ක් පුරා නොවිසඳුණු ගුරු විදුහල්පති වැටුප් විෂමතා අද අවසන් වුණා ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමත් සමගයි එම ගැටලුවට අද විසඳුම් ලැබුණේ වසර 24ක් පුරා පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතාව රට පාලනය කළ රජයන් රසක් අපහසුතාවට පත් කළා ඒත් ඒ කිසිදු රජයකට වසර 24ක් පුරා පැවත එන මෙම ගැටලුව විසඳා ගැනීමට නොහැකි වුණා ගුරුවරුන්ද විදුහල්පතිවරුන්ද ඒ වෙනුවෙන් විවිධ අරගල කළා රජයන්ද එම අරගල වලින් දැඩි අපහසුතාවයන්ට පත් වුණා වත්මන් රජයේ කොරෝනා වසංගතයේ හමුවේ දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියත් මෙම ගැටලුව විසඳීමට මැදිහත් වූ වාසියම එය ඉටු කරන බවටද අවංක පොරොන්දුවක් ලබා දුන්නා. එම පොරොන්දුව මල්පල ගන්නමින් අද ඊට අදාළ ට්‍රක්ලේකෙණි කුත් කෙරුණා. රජය බාරගත්තේ හිස් භාණ්ඩාගාරය. නමුත් රජය ජනතාවගේ පැත්තෙන් සෞභාග්‍යයේ දැක්ම තුල පොරොන්දු වෙලා තියෙන විදිහට ඒ අයිතිවාසිකම් ජනතාවට ජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කිරීම සඳහා ලබලා දෙනවා විෂමතාවයේ ඉවත් කිරීමේදී ගුරුවරුන්ගේ වැටුප 11000 12000 මේ ආකාරයට වැඩි වෙනකොට ඔවුන්ට ඊට අමතරව මේ 5000ත් වැඩි වුණාම සමහරුන්ට 24000 ගානක පමණ වැටුපක් වැඩි වෙනවා මේක ගුරුවරුන් ලබාගත් විශාල ජයග්‍රහණයක් රාජ්‍ය සේවහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ අදාළ ට්‍රක්ලේකෙණි කුත් කර තිබෙනවා පසුගිය වසරේ අගෝස්තු 30 වනදා සහ මේ වසරේ ජනවාරි 3 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම වලදී ගනු ලැබූ තීරණවලට අනුවයි මෙම ට්‍රක්ලේකෙණි කුත් කර ඇත්තේ ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම විෂමතාව ඉවත් කිරීමට ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යංශයේ එකඟතාව ලැබී තිබෙනවා මේ අතර 2020 වසරේ පුහුණු අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් සඳහා සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථිර පත්වීම් ලබා දීමටද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවරගෙන තිබෙනවා මේ සටනේදී සාකච්ඡාවලට යොමු කරගත් වත්මන් පස්සන විධායක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍යතුමා ඇතුළු අපි සාකච්ඡාවලට යොමු කරපු සාකච්ඡා කරපු සියලු පාර්ශවයන්ට ඒ කාර්ය මණ්ඩලයටත් අපි මේ වෙලාවේදී ස්තුති කරන අතර දැනට අපි ප්‍රකාශයට පත් කළ තියෙන සියලු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම ඒ වගේ ඉවත්වලා දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපනය සඳහා අපි කැපවි වැඩ කරනවා කියන එකත් මේ වෙලාවේදී යලි සිහිපත් කරන උපාධිධාරීන් 51682 දෙනෙකුට ඒ අනුව ස්ථිරපත් වීම ලැබෙනු ඇති ඔවුන්ගෙන් වසරක සම්පූර්ණ පුහුණුව ලැබූ උපාධිධාරීන්ට ජනවාරි 3 වනදා සිට ස්ථිරපත් වීම හිමිවීමට නියමිතයි. එසේ සම්පූර්ණ නොමැති උපාධිධාරීන්ට අප්‍රේල් මාස 1 වනදා සිට ස්ථිරපත් වීම ලබා දෙන බවයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ. ගෑස් අනතුරු වලින් අගතියට පත් වූවන්ට වන්දි ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. මේ අතර ගෑස් නැව් දෙකක් දෙවිනට ළඟා වී ඇති බැවින් කඩිනමින් ගෑස් හිඟය මගහැරිනු ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ. දෙවිනි විවිධ ප්‍රදේශවලින් ගෑස් ලබා ගැනීම සඳහා වන පෝලිම් දක්නට ලැබෙනවා. ගෑස් සිලින්ඩර පරීක්ෂා කිරීමේ කටයුතු වැඩි කර ඇති බැවින් ගෑස් නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදු වීමද ගෑස් හිඟයට හේතු වී ඇති බවයි අදාළ සමාගම් පවසන්නේ. ගෑස් නෞකා දෙකක්ම මේ වන විටත් දෙවිනට ළඟා වී තිබෙනවා. ඒ අනුව ගෑස් හිඟය කඩිනමින් මගහැරිනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම අවධාරණය කරනවා. ලාබ් සමාගම පවසන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස සලකා ගෑස් ආනයනය සඳහා යම් ඩොලර් ප්‍රමාණයක් වෙන් කළ යුතු බවයි. පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් සම්බන්ධ අනතුරු වාර්තා වුණා. මින් අලාභහානි සිදු වූ අයට වන්දි ලබා දීමට අවධානය යොමු කර ඇති බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. මේ දක්වා සාමාන්‍යයෙන් දවසකට ලක්ෂයකට ආසන්න ගෑස් ප්‍රමාණයක් ලිට්‍රෝ සමාගම බලපොරොත්තු නිකුත් කරා. නමුත් පසුගිය කාල සීමාව තුළ දිගින් දිගටම 30,000 40,000 නිකුත් කළේ. නමුත් ඊයේ 75,000 දක්වා වැඩි කරලා තිබෙනවා. මේ අය අපිට පොරොන්දු වුණා අදින් නම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බලපොරොත්තු නිකුත් කිරීමට කටයුතු කරනවා කියලා. ඒ වගේම ලාබ් සමාගම වෙළඳපොලේ දැනට ඒ පෙර පරිදි නිකුත් කිරීම කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා අපි තව සතියක් විතර අතුලත කාල සීමාව තුළදී මේ සත්‍ය නිවැරදි
अधिकारी संबंध මේ අතර කිරිපිටි පොලිම්ද විවිධ ප්‍රදේශවලින් දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් මෙම මාස අවසානයේ වන විට ඊගේ යම් තරමකට හෝ අඩුවනු ඇති බවයි අදාළ බලධාරීන් පවසන්නේ. මේ මාසයේ අන්තිම වෙනකොට යම් යම් තොග ප්‍රමාණයක ඉගෙන අපි බලාපොරොත්තු වෙනවා. මේ සතියේදී මිච්ච තොග වගේ ප්‍රමාද වුණා. නැවවල ප්‍රමාදිකුත් තියෙනවානේ. මේ මාසේ රැදී සස්ත හොඳ වෙයි කියලා මේ මාසේ බලාපොරොත්තු වෙනවා. වයිසවරුදු 12ත් 15ත් අතර දරුවන් උදෙසා එන්නත්කරණය හෙට ආරම්භ වීමත් සමග ඒ සඳහා සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බව සෞඛ්‍යංශ පවසනවා. දරුවන්ගේ පාසල් කටයුතු නොකඩවා පවත්වාගෙන යාමට එන්නත්කරණය වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. හෙට දිනේ සිට වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට එන්නත් කන්නේ සිදු කෙරෙන ස්ථානවලදීම ගුරුවරුන් අනත්‍යන කාර්ය මණ්ඩලයේ මෙන්ම පාසල් වාහන රියතුරන්ටද බූස්ට් එන්නත ලබා ගත හැකි. පාසල් මට්ටමින් එන්නත් කන්නේ සිදු කෙරෙන බවද සෞඛ්‍යංශ සඳහන් කරනවා. ඒ වයසට ගැලපෙන පාසල් අධ්‍යාපනය හැකි ඉක්මනින් මේ දරුවන්ට ලබා දීම අවශ්‍ය වෙනවා. ඒ නිසා පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව කළ හැකි උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මේ පාසල් පවිත්‍රතා යෝගේ මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ සියලු දෙනාම එකතු වෙලා මේ අවශ්‍ය කරන පරිසරයේ ගොඩනගා ගත්තොත් ඔය රෝග අවදානමකින් තොරව මේ දරුවන්ට ලබා දිය යුතු පාසල් අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඊයේ දිනවන විට කොරෝනාවට එරෙහි කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව 1,59,96,826 දෙනෙකු ලබාගෙන තිබුණා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 1,38,52,537ක්. 4,198,427 දෙනෙකු බූස්ට් එන්නත ලබාගෙන තිබෙනවා. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 550ක්. ඒ සමගම මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 589,479ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 13,002ක්. 141 දෙනෙකු ඊයේ දිනේදී සුවය ලැබුවා. ඒ සමගම සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 561,412ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ වාර්තා වූ මරණ 10ද සමගින් මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,065ක් වනවා. කොටදෙනියාව ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි පිරිමි දරුවන් දෙදෙනා හමු වී ඇති බව වාර්තා වෙනවා. ඔවුන් දෙදෙනා මීරිගම නගරයේ සිටියේදී හමු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම දරුවන් දෙදෙනා අතුරුදන් වූයේ මීට මාසකට පමණ ඉහතදී. ඔවුන් සොයා ගැනීමට පොලිසිය අවස්ථා කිහිපයකදීම මහජන සහයද පැතුවා. ලබන සඳුදා සිට සියලු සිසුල් පාසල් වෙත කැඳවීමට අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂිත පියවර ගෙන ඇති බව ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළා. ලබන සඳුදා ඉඳන් සමස්ත පාසල් පද්ධතියම පාසල් දරුවෝ සියලු දෙනාම පාසල් යන්නට පටන් ගන්න දිනේ. පාසල් ආරම්භ වුණාට පස්සේ මේ වගේ පරීක්ෂා කිරීම සිද්ධ කරනවද? මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් ඇතුළු පිරිස පාසලට එනවද? වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවද? දරුවන් පාසලට ගෙන යාමට පෙර අපි සියලුම ඒ සෞඛ්‍ය වදිනදාරින්ට දැනුම් දුන්නා. සෞඛ්‍ය වදිනදාරින්ට තමයි මේක විශේෂයෙන් බාර දීලා තියෙන්නේ. ඒ එම්.එච්. මහතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාසල් වලට යවලා ඒ අය නිරන්තර අධීක්ෂණයක් කරනවා. ඒ වගේම ඒ විදුහල්පතිවරුන්ට අපි දැනුම් දීලා
තියෙනවා තමන්ගේ පාසල තුල දැන් කිසි දරුවෙකුට අසනීප තත්ත්වයක් රෝගී තත්ත්වයක් තිබුණොතින් කාටද දැනුම් දෙන්න ඕන කියන මේ විස්තර සියල්ලක්ම දුරකථන අංක ඒ පාසලම අපි ලබා දීලා තියෙනවා ඒ සඳහා අපි අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය අධිකාරී කාර්යාල වලින් හා ඒ ආශ්‍රිත ළඟම තියෙන රෝහල් වලින් ඒ කාර්ය මණ්ඩලය අපි අනුමත කරලා තියෙනවා අවශ්‍ය අවස්ථාවල වලදී ඒ සඳහා සේවය සැපීමට ඊට අමතරව අපේ රෝහල් පද්ධතියට අපි දැනුම් දීලා තියෙනවා ඕනෑම මොහොතක එන ඕනෑම රෝගියෙකුට ඒ අවශ්‍ය පරීක්ෂණ උදාහරණ කරගත්තොතින් PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ පෞද්ගලිකාංශයේ මේ එක පරීක්ෂාවක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් යම්කිසි නියාමනයක් කරලා PCR පරීක්ෂාවක් සඳහා උපරිම රුපියල් 6000යි ගන්න පුළුවන්. ඒ වගේම ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා අපි රුපියල් 2000යි අය කරන්න පුළුවන්. මේ ඕනෑම අවස්ථාවක අපගේ රෝහල් පද්ධතිය තුලත් මේ ඇන්ටිජන් පරීක්ෂාව සහ PCR පරීක්ෂාව කර ගැනීම සඳහා පහසුකම් සලසලා තියෙනවා. එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ සහ රෝහල් පද්ධතිය නිතරම ඒ අධ්‍යාපන ඒ ශාස්ත්‍රය සමග එකට එකතු වෙලා මේ කාර්යය ඉතාමත්ම සුවදව අපි කරගෙන යනවා. ජනතාවට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා. ජනතාවට කියන්න තියෙන්නේ අපගේ රට යම්කිසි ආකාරයකට මේ ලෝකෙම පවතිනා ඌ මේ වසංගත තත්ත්වය සමග අපිත් යම්කිසි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මම රාජ්‍ය සේවකයන්ට ප්‍රථමයෙන්ම කියන්න කැමතියි රාජ්‍ය සේවය අපිට රෝහල පවා සේවය කරද්දී අපිට යම්කිසි සීමාවන් සහිතව ආරක්ෂාකාරීව අපි කටයුතු කරන්න ඕන. අපේ සම්පත් ඉතාමත්ම සුරක්ෂිතව අපි භාවිත කිරීම සඳහා අපි කටයුතු කරන්න විශේෂයෙන්ම මානව සම්පත ඒ වගේම ඖෂධ වර්ග යන්ත්‍ර සූත්‍ර මේ සියල්ලක්ම තියෙන ඒ වගේ සුරක්ෂිත ආකාරයට අපි කටයුතු කරන්න ඕන. ඒ වගේ රටේ ජනතාවගේ මට ඉල්ලා සිටින තියෙන්නේ මේ රෝගය තාම අපේ රටෙන් තොරන් වෙලා නැහැ. මේ රෝගය සමග එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කරන්න ඕන. ඒ වගේම අනවශ්‍ය ඒකරාශී වීම් උද්ඝෝෂණ රැලි වගේ දේවල් වලින් කරුණාකරලා වළකින්න මේ 2021 වර්ෂය තුළ ඉවසීමෙන් කටයුතු කරොත් 2023 වර්ෂයේ අපි ඉතාමත් සාර්ථක වර්ෂයක් කර ගැනීමට අපිට හැකියාවක් ලැබෙවි කියලා රාජ්‍ය සේවකයන් මෙන්ම රටේ ජනතාවගේ ඉල්ලීමක් කරනවා. ඒ සඳහා අපිට ඒ සහාය ලබා දෙන්න කියලා. උණ රෝගය වැළඳුණු කෙනෙකු කොවිඩ් යයි සිතා ප්‍රතිකාරවලට යොමු වීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඩෙංගු අවදානම වැඩි වෙන්න පුළුවන් කියලා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. ඩෙංගු අවදානමද ඉහළ යමින් පවතින බවයි රිජ්වේ ආර්යා ලමාරෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටින්නේ. බොහෝ අයට ඩෙංගු අමතක වෙලා මොකද කොවිඩ් තමයි ඔළුවේ තියෙන්නේ. ඒ නිසා උණ දවස් දෙක තුනක් තිබුණත් ඒගොල්ලෝ ගණන් ගන්නේ නැහැ. සමහරක් වෙලාවට බය වෙනවා කොවිඩ් වලට චෙක් කරලා පොසිටිව් වෙයි කියලා. සමහර අය හොස්පිටල් එකට එන්න බයයි. PCR කරයි, රැපිඩ් ඇන්ටිජන් කරයි. ඩෙංගු ඉක්මනටම අපි අඳුරගෙන ප්‍රතිකාර කරොත් වළක්ව ගන්න බැරි වුණත් ඩෙංගු රෝගයට අපිට සාර්ථකව ප්‍රතිකාර ලබා දිය හැකියි. හැබැයි කොවිඩ් වලට බය රෝහල් ගත වෙන්නේ නැතුව හිටියොත් ගොඩක් අමාරු වෙලා ආවොත් ඩෙංගු රෝගීන් මරණයට පත් වෙන්නත් පුළුවන් සංකූලතාවය තියෙන්නත් පුළුවන් මොකද ඩෙංගු තාමත් මාරාන්තිකයි ඩෙංගු රෝගය හැදුනොත් අපිට විශේෂ සංකූලතාව විදියට ඩෙංගු රක්තපාත වුණ සහ ඩෙංගු කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඒක නිසා ඩෙංගු ගැන අපි තව දුරටත් කල්පනාකාරී විය යුතුයි ඩෙංගු වළක්වා ගන්න කල යුතු හොඳම දේ තමයි මදුර බොන ස්ථාන සොයලා බලලා වළක්වා ගැනීම මෙම වසරේ මුල් දින පහ තුළදී ඩෙංගු රෝගීන් 1227 දෙනෙකු ඩෙංගු රෝගීන් වර්තා වීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. අපේ රටේ වැවිලි ඉතිහාසයේ වැඩිම අපනයන ආදායමක් උපයන්න පසුගිය අවුරුද්දේ අපට හැකියාව ලැබුණා. පොල් අපනයනෙන් ඇමරිකා ඩොලර් මිලියන 900කුත් කුළුබඩු අපනයනෙන් මිලියන 500කුත් මේ විදිහට ලැබිලා තියෙනවා. වැවිලි ආශ්‍රිත නිෂ්පාදනවලට ලැබෙන අධික ඉල්ලුම හේතුවෙන් මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ්‍රිතව නව පොල් අපනයන කලාපයක් නිර්මාණය කරන බවත් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය හා අදාළ රාජ්‍ය අමාත්‍යංශය සමග මෙම වසරේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වගා කළ හැකි සෑම බිම් කොටසක්ම විවිධ භෝග වර්ග වගා කිරීමට යොමු විය යුතුයි. එමෙන්ම ඉතිහාසයේ වැවිලි ශ්‍රේෂ්ඨයෙන් වැඩිම අපනයන ආදායමක් උපය ඇත්තේ පසුගිය වසරේදී බව මෙම සාකච්ඡාවේදී හෙළිවුණා. රුපියල් 200-300 අතර මිලකට තිබූ ගම්බිරිස් කිලෝග්‍රෑම් එකක් මේ වන විට රුපියල් 1000 ඉක්මවා අලෙවිවන බව මෙහිදී හෙළිවුණා. ඉතේ වැවිලි ශ්‍රේෂ්ඨයේ ලබන වැඩිම අපනයන ආදායම 2021 වසරේදී අපි ලබාගෙන තිබෙන බව
අපිටම සතුටින් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. රබර් අපනයනෙන් ඩොලර් බිලියන 1ක ඉතිහාසයේ වැඩිම ආදායම ලබාගෙන තිබෙනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනෙන් ඩොලර් මිලියන 900කට ආසන්න ඉතිහාසයේ වැඩිම අගය අපි ලබාගෙන තිබෙනවා. කුළුබඩු ඇතුළු කුරුඳු ක්ෂේත්‍රයේහි ඉතිහාසයේ වැඩිම අගය ඩොලර් මිලියන 500කට ආසන්න අගයක් මේ වසරේ අපි ලබා ගන්නවා. අනිකුත් සෑම ක්ෂේත්‍රයකම ඉතාම හොඳ අපනයන ප්‍රවර්ධනයක් අත්කරගෙන තිබෙනවා. ඒ අතරින් විශේෂයෙන්ම ජානක වක්කුම් රැමතුමන්ගේ අමාත්‍යංශයේ කුරුඳු අපනයනෙන් පසුගිය වසරට සාපේක්ෂව 30කට ආසන්න ධාරිතාවේ හැටියට වැඩි වර්ධනයක් ලබාගෙන තිබෙන එක. මේ මුදල එහි අපනයනය ප්‍රතිලාභ ග්‍රාමීය මට්ටමේ ජනතාවටත් ලැබී තිබෙන බවත් අපි තම සතුටෙන් සිහිපත් කරන එක විශේෂිත කාරණයක්. ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා මිහිදී අදහස් දක්වමින් කියා සිටියේ කහ අතිරික්තයක් පවතින බැවින් මෙම වසරේදී විදේශ වෙළඳපොළට කහ යැවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. දේශීය නිෂ්පාදන ගැන ඇතමුන් විශ්වාස නොතබූ යුගය අවසන් කරන බව සාකච්ඡාවේදී අදහස් දක්වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. සමෘද්ධි දීමනාව ඉහළ නැංවීම පිළිබඳ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. අපිට සම්මුර්ථ තියෙනවා 3500යි රුපියල් 1000ක් දෙනවා කියලා තියෙනවා වැඩිපුරෙන්. මේ අවස්ථාවේදී රුපියල් 1000ක් හරි වැඩියෙන් හම්බුනොත් රජයට ගොඩක් තුතිවන්ත වෙනවා අපි. වයසක මිනිස්සු දෙන්නෙක් ඉන්නේ ගෙදර. ඉතින් අපිට 1500 මදි රුපියල් 1000ක් රජයෙන් දෙනවා කියවා ඒක ලොකු ආදරයක් විදිහට අපි පිළිගන්නවා. රජයට ස්තුතියි. සමෘද්ධිලාභී නිධියට අපිට යෝජනා කරලා තියෙන රුපියල් 1000ක මුදලක් රජයෙන් දෙනවා කියලා ඒකට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. රුපියල් 1000 ඉක්මනින්ම ලැබුණොත් හොඳයි කියලා අපි හිතනවා. තංගල්ල සහ තෙලිකඩ යන පොලිස් වසම් දෙකකදී පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය 4 වෙනිදා අත්අඩංගුවටගත් ජාවාරම් කරුවන් සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන මුදල් සමග අවි ආයුධද හමු වී තිබෙනවා. හෙරොයින් මත්ද්‍රව්‍යද ඔවුන් ළඟ තිබී හමු වූ බවයි පොලිසිය පවසන්නේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරට ලැබෙන තොරතුරක් අනුව පසුගිය 4 වන දින තංගල්ල සහ තෙලිකඩ පොලිස් වසම්වලදී මද්රව්‍ය ජාරම් වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. එක් සැකකරුවෙකු වයස අවුරුදු 32ක සීනි මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු භාරයේ තිබී රුපියල් 5,14,000ක්, ඒ වගේම රත්රන් ග්‍රෑම් 377යි මිල් ග්‍රෑම් 360ක්, හෙරොයින් ග්‍රෑම් 10ක් සහ මද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිතා කරන ලුබයයි සැකකරන ජංගම දුරකථන එකක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව තෙලිකඩ පොලිස් අසමේ ගෝනාපිනොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ඔහු පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී පිස්තෝලාවි 1ක්, මුදල් රුපියල් 9,28,000ක්, සැටලයිට් පහසුකම් සහිත ජංගම දුරකථන එකක් සහ වෙනත් ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම මද්රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් එක් සැකකරුවෙකු පලාගොස් තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය මෙහෙයුම් මේ වන විට සිදු කරනු ලබනවා. මෙම සැකකරුවන් විසින් බහුදින මුදි යාත්‍රා උපයෝගී කර ගනිමින් මද්රව්‍ය ජාවාරමේ ඉදී තිබෙන බවට මේ වන විට අනාවරණය වෙනවා. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරුවන් සහ අත්අඩංගුවට දීපල පොලිස් මද්රව්‍ය කාර්යාංශ වෙත බාර දී තිබෙනවා. ඉදිරි විමර්ශන කටයුතු එම කාර්යාංශය විසින් සිදු කිරීමට නියමිතයි. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. පස්වර 1:55 සිට අපගේ පෑන් පෑපුවත් එකක්ශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.